මගේ ආදරණීය දොළ පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්. ශිෂ්‍යත්ව විභාගයට මුණ දෙන්න බලාගෙන ඉන්න පුංචි ඔයාව බලන්න අද ටීචර් තවත් අලුත් ගණිත ගැටලුවක් අරගෙන. ඉතින් පුතේ අද මම කතා කරන්නේ ඔයාලට ශිෂ්‍යත්ව විභාගයේදී හම්බ වෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ඔයාලට මුණ දෙන්න සිද්ධ වෙන විශේෂ ගණිත ගැටලුවක් විසඳන විදිහ කියලා දෙන්න තමයි අද මම මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලට හම්බ වෙනම මෙන්න මේ වගේ ගණකයක් දීලා මේ ගණකේ පැති හොයන්න. එහෙම නැත්නම් අපිට නොපෙනෙන පැත්තේ මොන අක්ෂරයද තියෙන්නේ මොන ඉලක්කමද තියෙන්නේ කියලා අපෙන් අහනවා. ඉතින් අන්නේ වෙලාවට අපිට මනෝමයෙන් හදන්න මේ වගේ ගණිත ගණ මේ වගේ දේවල් හරි අමාරුයි. ඉතින් මම අද කියලා දෙනවා ඔයාලට ලෙහෙසි ක්‍රමයක්. බලමු පුතේ මෙතන ගණක තුනක් තියෙනවා. මේ ගණකේ අපිට A B C කියලා ලකුණු කරලා තියෙනවා. මේ ගණකේ B C D කියලා තියෙනවා. මේකේ E B D කියලා මෙන්න මේ විදිහට ලකුණු කරලා තියෙනවා. අපෙන් අහනවා පුතේ A අක්ෂරයට විරුද්ධ දිශාවේ තියෙන්නේ මොන අක්ෂරයද? B අක්ෂරයට විරුද්ධ දිශාවෙන් තියෙන්නේ මොන අක්ෂරයද? නැත්නම් C අක්ෂරයට විරුද්ධ පැත්තෙන් තියෙන්නේ මොන අක්ෂරයද කියලා මෙන්න මේ වගේ ප්‍රශ්න අපෙන් අහනවා. අපි බලමු මේකේ කොහොමද නිවැරදි පිළිතුරු හොයාගන්නේ කියලා. පුතේ අපිට ඕන වෙනවා ඒ අකුරට විරුද්ධ දිශාවෙන් නැත්තම් විරුද්ධ පැත්තෙන් තියෙන විරුද්ධ මුහුණතේ මොන අක්ෂරයද තියෙන්නේ කියලා හොයන්න. ඊළඟට B වලට විරුද්ධව මොන අක්ෂරයද තියෙන්නේ කියලා අපෙන් අහන්න. C වලට විරුද්ධ දිශාවෙන් තියෙන මොන අක්ෂරයද කියලා අපෙන් අහන. දැන් අපි මේවට උත්තර කොහොමද හොයන්නේ? එකපාරට බැලුවට අපිට හොයාගන්න අමාරු. අපි මෙන්න මේ විදිහට කරලා බලමු. ඉස්සෙල්ලාම අපි කරන්න ඕන පුතේ මේ තියෙන පෙනෙන අකුරු ටික අපි පිළිවෙලින් ලියා ගන්න ඕන. අපි ලියමු මේකේ තියෙන ඒවා ටික. මේකේ තියෙනවා A B C. මේකේ තියෙනවා A B C කියලා අකුරු තුනක් තියෙනවනේ. මම ඒක මේ පැත්තෙන් ලියාගත්තා. ඊළඟට මේ ගණකේ තියෙන මේ ගණකේ පේන්න තියෙන අකුරු ටික අපි පිළිවෙලින් ලියා ගන්න. බලමු නේද C B D. C B D ඔන්න ලියාගත්තා. මේකේ පේන්න තියෙන අකුරු මෙන්න මේ තුන. ඊළඟට මේ ගණකේට අපි යනවා. මේ ගණකේ තියෙනවා B E D. අපි ඒක මෙහෙම ලියා ගන්න. B E D මෙන්න මේ විදිහට අපි ලියා ගන්න. ඊළඟට අපි මොකද කරන්නේ? මේකේ ගැළපෙන අකුරු අපි යා කරන්න ඕනේ. බලමු අපි යා කරලා. A වලට ගැළපෙන එකක් මෙතන නැහැ. ඊළඟට B වලට B ගැලපෙනවා. ඔන්න මම යා කරා. B එකට B ගැලපෙනවා කියන්නේ. ඊළඟට C. C වලට C යා කරනවා. මොකද C වලට ගැලපෙනවා මෙතන C A අක්ෂරයෙන් තියෙනවා නම් අපි ඒක යා කරනවා. එහෙනම් A වලට එන්න ඕනේ D අක්ෂරය. එහෙනම් මෙන්න මේක තමයි අපි හොයාගත්ත පිළිතුර. A වලට D ඇවිත් තියෙනවා. එහෙනම් අපි ලියා ගමු A වලට විරුද්ධ දිශාවෙන් තියෙන විරුද්ධ මුහුණතේ තියෙන්නේ D අක්ෂරය. ඔන්න අපි හොයාගත්ත එක. ඊළඟට අපි යමු මෙතන තියෙනවා C. C වලට මෙතන ගැලපෙන එකක් නැහැ. ඊළඟට අපි මොකද කරන්නේ? B වලට B තියෙනවා. ඔන්න B යා කරා. D වලට D යා කරා. ඊළඟට C වලට එහෙනම් එන්න ඕනේ ඔව් E අක්ෂරය. ඔන්න අපි හොයාගත් අකුර C වලට එහෙනම් එන්න ඕනේ E. C අක්ෂරය තියෙන මොහොතේ විරුද්ධ දිශ විරුද්ධ පැත්තෙන් තියෙන විරුද්ධ මොහොතේ තියෙන්නේ E අක්ෂරය. එහෙනම් අපි C වලට අපි ගන්නවා E අක්ෂරය. එතකොට අපිට මෙතන එකක් හිස් වුණා. ඒක කොහොමද අපි හොයාගන්නේ? දැන් පුතේ මේකේ අක්ෂර පිළිවෙලින් දාලා තියෙන්නේ. තියෙනවා අපිට අපි මෙහෙන් ලියාගමු A B C D E F. මේ විදිහටනේ තියෙන්නේ අපේ දැන් මේ ගණකේ මුහුණත් අපි ඉගෙනගෙන තියෙනවා. ඝන වස්තු පාඩමේදී ගණකේ පැති හයක් තියෙනවා. මුහුණත් හයක් තියෙනවා. එහෙනම් මෙතන අක්ෂර හයක් එන්නවා. මොකද මේක පිළිවෙලින් දීලා තියෙන්නේ A වල සිට F දක්වා. එහෙනම් අපිට ඊළඟට B වලට එහෙනම් එන්න ඕන. දැන් අපි A හරි B හරි C හරි D හරි E හරි. එහෙනම් මෙතන එන්න ඕනේ F අක්ෂරය. පැහැදිලි නේද පුතාලට? දැන් මේකේ ගණකේ පැති හරවහරව අපි සමහර වෙලාවට මකනේ මේ අක්ෂර ලියාගෙන අපි මුහුණත් හොයලා එහෙම හරි අමාරුයි වෙලාව යනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපි මුලින්ම කරන්න ඕන ගණකයේ පේන පැතිවල තියෙන අක්ෂර ටික පිළිවෙලින් ලියාගෙන අදාළ ඒවා අපි යා කරනවා. ඉතුරු වෙන එක අපි ඒ අක්ෂරයට
දාගන්න. මෙන්න මේ විදිහට අපිට හදාගන්න පුළුවන්. අනිත් අරට මම තවදුරටත් පැහැදිලි වෙන්න තව එක වැඩි ගැටලුවක් පෙන්වන්නම්. මෙන්න මේ විදිහට අපි මේ ගණක වලට අක්ෂර දාගමු. මේකට P Q R. මේ ගණකේ පේන පැති වල P Q R කියලා. ඊළඟට අපි දෙවෙනි ගණකේට දාගන්නවා R Q S. R Q S. ඊළඟ ගණකේ අපිට දීලා තියෙනවා Q T S. Q T S. එතකොට මේ කිව්වට මේ පෙන්වන්නේ අපිට P Q R S T U මෙන්න මේ අක්ෂර ටික තමයි පිළිවෙලින් ගත්තොත් පෙන්වන්නේ නේද? එතකොට අපි බලමු කොහොමද මේකේ මූණත් වල අපි හොයාගන්නේ කියලා. P වල විරුද්ධ දිශාවෙන් තියෙන්නේ මොන අක්ෂරයද? ඊළඟට Q වලට විරුද්ධ දිශාවෙන් තියෙන්නේ මොන අක්ෂරයද? ඊළඟට අපි අහනවා T අක්ෂරයට විරුද්ධ දිශාවෙන් තියෙන්නේ මොන අක්ෂරයද කියලා අපි අහනවා. දැන් කොහොමද අපි හොයාගන්නේ? අපි මුලින්ම කරනවා ඔව් දැන් මතකයි නේද කලින් කරපු විදිහම තමයි අපි කලින් විදිහටම මේකේ පේන්න තියෙන අක්ෂර ටික අපි ලියා ගන්නවා. P තියෙනවා P Q R P Q R පේන්න තියෙන අක්ෂර ටික ලියාගත්තා. ඊළඟට අපි දෙවෙනි ගණකේ ටිකත් එහෙම ලියාගමු. R Q S. ඊළඟට තුන්වෙනි ගණකේ ටිකත් අපි ලියාගමු. Q T S. මෙන්න මේ විදිහට පේන්න තියෙන අක්ෂර ටික අපි පැහැදිලිව පේනෙට ලියාගන්න. ඊළඟට අපි මොකද කරේ? ගැලපෙන ඒවා ටික අපි යා කරන්න ඕන. දැන් මෙතන Q Q ඉන්නවා. Q Q යා කරා. ඊළඟට ඉන්නවා R එකට R යා කරනවා. එහෙනම් ඉතුරු වුණා අපිට P වලට S. එහෙනම් අපි මෙන්න මෙයාව දාගන්න P වලට ඇවිත් තියෙන එහෙනම් S මෙයා තමයි අපි දැන් හොයාගත්ත එකේනවා. එහෙනම් P වලට විරුද්ධ දිශාවෙන් ඉන්නේ S අක්ෂරය. ඊළඟට අපි මේ ටිකත් යා කරමු. මෙතන Q එක්කිනාට Q එක්කිනා යා කරනවා. S එක්කිනාට S යා කරනවා. එහෙනම් අපිට ඉතුරු වුණා කවුද? R එකයි T. එහෙනම් මේ දෙන්න තමයි විරුද්ධ දිශාවේ ඉන්නේ. එහෙනම් අපි ලියාගමු දැන් P වලට S ඉන්නා R වලට T විරුද්ධ දිශාවෙන් ඉන්නවා. එහෙනම් T වලට විරුද්ධව ඉන්නේ කවුද? T වලට විරුද්ධව ඉන්නවා R. එහෙනම් එයාත් අපි මෙතන ලියා ගන්නවා. ඊළඟට දැන් අපිට ඕනේ හොයාගන්න Q. දැන් මෙතෙන්ට අඩුව අකුර මොකද්ද? P Q R S T U. එහෙනම් අපිට එනවා Q එකට U අක්ෂරය. ඔන්න පුතේ අපි එහෙනම් හොයාගත්තා. නිවැරදිව මේ එක එක අක්ෂරය වලට විරුද්ධ මුහුණතේ ඉන්න අක්ෂරය කවුද කියලා. මෙන්න මේ විදිහට පුතේ අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී හම්බ වෙන විශේෂ ගණිත ගැටලුවක් තමයි අද අපි මේ කතා කරේ. ලේසියෙන්ම පහසුවෙන් අපිට දැන් මේ ක්‍රමයට ලියාගත්තොත් අපිට මේ ගණිත ගැටලුව විසඳන්න පුළුවන්. අපෙන් අහනවා මේ වගේ විරුද්ධ දිශාවට තියෙන අක්ෂරය මොකක්ද කියලා. ඉතින් එතකොට අපිට ගණක ඇඳ ඇඳින්න ඕන නැහැ. නැත්තම් ළඟ තියෙන මකන කෑල්ලේ අක්ෂර ලියලිය මහන්සි වෙන්න ඕන නැහැ. මෙන්න මේ විදිහට අපි සරල ක්‍රමයකින් ඉගෙන ගත්තහම. ඉතින් එහෙනම් පුතේ අපි ආයෙත් දවසක මේ වගේ තවත් ගැටලු අරගෙන තවත් පාඩම් අරගෙන අපි හම්බ වෙමු. එහෙනම් පුතේ එතකන් සියලු දෙනාටම අයිබෝවන්.